And now, live at 10:30. අයිබෝවන් සියලු ශ්‍රී ලාංකිකයන්ට එකට සිට නැරඹිය හැකි ලංකාවේ එකම මධ්‍යස්ථ ප්‍රවෘත්ති ප්‍රකාශයයි. Facebook පුවත් පිටුව අතරින් වැඩිම ක්‍රියාකාරීත්වය සහිත පුවත් පිටුව බවට ස්වර්ණවාහිනී live at 7 Facebook පුවත් පිටුව පත් වුණා. ඒ රූපවාහිනී තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේත් ස්වර්ණවාහිනී live at 7 කෙරෙහි ඔබ තැබූ විශ්වාසය හේතුවෙන්. මේ විශ්වාසයත් සමග අද live at 10:30 තුලින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම භාග්‍ය විරකෝන් මුලින්ම දකිමු සිරස්තල. එජාප නවසන්ධාන ගිවිසුම අත්සන් තැබීම කල්යයි. වස්කඩුවේ රියානතුරකින් 6 දෙනෙකු මරුට 62 දෙනෙකුට තුවාල. දකුණු පළාත් ආණ්ඩුකාරවරයාත් ඉල්ලා අස්වෙයි. නීති විරෝධී මත්පැන් පානය කළ 10 දෙනෙකු මියයයි. ඊගම හොස්පිටල් එකට එක්කගෙන ගියාට පස්සේ ගෙයිලා ගිහිල්ලා මෙයාව නැති වුණායි. දැනට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. හෙට විභාගයට යන ඔබ දැනගත යුතුම දේ. සෙලියුලර් දුරකථන ඉලෙක්ට්‍රොනික උපකරණ ඊළඟට ස්මාර්ට් වොච් වැනි දේවල් කිසිසේත්ම විභාග ශාලාවට ගේන්න බෑ. කොළඹ ගාල්ල මාර්ගයේ වස්කඩුව ප්‍රදේශයේදී අදාළියම ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් 6 දෙනෙකු මිය ගොස් 62 දෙනෙකු තුවාල ලැබුවා. පොලිසිය පැවසේ ලංගම බස් රථ රියදුරාගේ අපරීක්ෂාකාරී ධාවනය මේ අනතුරට හේතුව බවයි. අද අලුයම 4:45ට පමණ මෙම අනතුර සිදු වුණේ ගලුපාරේ කළුතර උතුර වස්කඩුව ප්‍රදේශයේදී. එල්පීටී සිට කොළඹ බලා ධාවනයේ වූ ලංගම බස් රථයක් ලොරියක් පසු කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස් රථයක ගැටී තිබෙනවා. වදිනකොට සම්පූර්ණයෙන්ම කකුල් අතපය එලි පොඩි ළමයෙක්ගේ සම්පූර්ණ මේ පැත්ත ගැලවිලා තිබ්බා. කකුල් දෙක සම්පූර්ණයෙන්ම ගෑනු කෙනෙක්ගේ ගැලවිලා බිමට වැටලා තිබ්බා. අරලතෝනියක් විතරයි ඉතින්. මම හිතන්නේ මේ CGB එකේ තියෙන වැඩි අධික වේගය තමයි සියලු සියලු දේකට මුල වුනේ. මුලෝගේ පැත්තෙන් යන බස් එක මේ LPD පැත්තෙන් යන බස් එකයි ඒක එකට හැපෙනකොට පිටිපස්සෙන් අඹලෝරි මේ LPD පැත්තේ බස් එක ඕල්ට් එක කළා LPD බස් එක. LPD පැත්තේ ඕල්ට් එක කළා. ඕල්ට් එක කරනකොට ඇන්ටතර ඇවිලා. පෞද්ගලික බස් රථයේ මුලිතිව් සිට තංගල්ල බලා දහවණේ වූ එක අනුපුරින් කාන්තාවන් 3 දෙනෙකු පිරිමි 3 දෙනෙකු ඇතුළු 6 දෙනෙකු මිය ගියා. තුවාල ලැබූ පිරිමි පුද්ගලයන් 50 දෙනෙක් කාන්තාවන් 11 දෙනෙක් සහ කුඩා දරුවෙක් ඇතුළු 62 දෙනෙකු කළුතර දිස්ත්‍රික් මහ රෝහලටත් පානදුර මූලික රෝහලටත් ඇතුළත් කෙරුණා. මියගිය අයතර ලංගම බස් රථයේ රියදුරු දවනවා. පෞද්ගලික බස් රථයේ රියදුරු ප්‍රතිකාර ලබන්නේ කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ. මේ ජීවිතක්ෂයට පත් වූ අයවලුන් වයස අවුරුදු 23ක් සහ වයස අවුරුදු 48ක් අතර වයසේ පසු වෙන තැනැත්තන්. ලංගම බස් රථයේ රියදුරුගේ අපරීක්ෂාකාරී රියපැදවීම හේතුවෙන් මේ මාරක රියානතුර සිදු ඇති බවටයි විමර්ශනයේදී අනාවරණය වෙලා තියෙන්නේ. 2019 වර්ෂයේ ජනවාරි 1 දිනදලා අගෝස්තු 2 දක්වා මාරක රියානතුරු වලින් පුද්ගලයන් 1629ක් ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. මේ ජීවිතවලින් 60%කට වග කියන්න ඕන මේ අපරීක්ෂාකාරී ලෙස රියපදවපු පුද්ගලයන් මෙතර බස් රථ රියදුරන්ගේ අපරීක්ෂාකාරී රිය දහවණේට හේතු වන තවත් කරුණක්
පරිභෝගික අයිතීන් සුරකීමේ ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා අද හෙළි කළා. රියනතුරු වැඩි වෙන්න හේතුව තමයි බීමත් රියදුරු. කොට මේ මාසය තුල ක්‍රියාත්මක කළා මේ නීතිය පිළිබඳව රියදුරු 7000කට වැඩි ප්‍රමාණයක් නීතියේ හරයට හසු වෙලා තිබෙනවා. හැබැයි මේ වෙලාවත් මේ අනතුරු තාම අඩු වෙලා නැහැ. ඒකට හේතුව තමයි විශේෂයෙන්ම දුර්ගමන් සේවා, ළඟ ගමන් වලත් රියදුරු බොහෝ වෙලාවට ඉන්නේ එක්ක ගංජා පානය කළා, එහෙම නැත්නම් කුඩු පානය කළා, එහෙම නැත්නම් මත් පෙති පානය කළා, එහෙම නැත්නම් මේ මදන මෝදකේ පානය කළා. නීතිය දැලට හසු කරගන්න අවස්ථාවක් නැහැ. නීතියක් නැහැ වුණ අධිකරණ ඉදිරිපත් කරන පොලිසියට. තාමත් නික්මලින් රජය වැඩ පිළිවෙලක් සෑදී එක්සත් ජාතික පක්ෂයේ සංධාන ගිවිසුම හෙට අත්සන් නොකරන බව එජාප මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. රට සුරකින හා රට නංවන පුළුල් සංධානයේ පිහිටුවීම පිළිබඳ මෙතෙක් පැවති සාකච්ඡාවලදී නව යෝජනා රැසක් ඉදිරිපත් වීම හේතුවෙන් එකඟත්වයකට පැමිණෙන තුරු මෙම තීරණය ගෙන ඇති බවයි අමාත්‍යවරයා අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එම හමුවේදී හෙට අත්සන් කිරීමට නියමිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණු සංධානයේ ව්‍යවස්ථාව කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණා. කෙසේ වෙතත් එහි අඩංගු ඇතැම් කරුණු සම්බන්ධයෙන් සමාජිකයන්ගේ එකඟත්වයක් පළ වුණේ නැහැ. නව සංධානයේදී ජනාධිපති රණ අපේක්ෂකයා සහ සංධානයේ නායකත්වය මෙන්ම එජාපයට හිමිවන බලය පිළිබඳවත් මතභේදාත්මක තත්ත්වයක් ඇති වුණා. මෙවන් වටපිටාවක එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව අවසන් වුණේ සංධානයේ ව්‍යවස්ථාව පිළිබඳව ලිඛිත අදහස් ලබා දීමට තීරණය කරමින්. හැමදෙනාම එකඟතාවයට ආවා සංධානයට එළඹීම පිළිබඳව සංශෝධන කිරීම පිළිබඳව කීප දෙනෙක්ගේ විරුද්ධ මත තිබුණා. ඒ නිසා තීරණය කරා සංශෝධන පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවට භාජනය කරලා ඒ සංශෝධන සහිතව පස්වෙනිදා මෙම සංධානය අත්සන් කරන්න. ගොඩක් ප්‍රශ්න තියෙනවා. යෝජිත කෙටුම්පතේ ඇති අඩුපාඩු විශාල ප්‍රමාණයක් පෙන්වා දුන්නා. මන්ත්‍රීවරු 3 දෙනෙකුත් වශයෙන් පත්කරුන් ලැබූ කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයෝ 12 දෙනෙකුත් පමණයි කියා සිටියේ මෙම ගිවිසුම අත්සන් කිරීම පස්වෙනිදා තියන්න ඕන කියලා. බහුතර මතයේ තිබුණේ ඒක ගැළපෙන්නේ නැහැ කියන එක. මේ අතර යෝජිත නව සංධානය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ තුලම විවිධ මතපල වෙද්දී එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ඊයපසරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසුණා. යම් යම් ගැටලු තිබුණා. අපි අගමැතිතුමාට කිව්වා ත්‍රිවිල් එක දෙකක යන මේ පක්ෂ නායකයෝ දෙන්නෙක් තුන්දෙනෙකුට යට වෙනවට වැඩිය තව තවත් පුළුල් බලවේග එකතු කරගෙන මේ සංධානය ගොඩනගමු. එහෙම නැතුනොත් ඉතින් අපි පක්ෂ වෙනුවෙන් සටන් ගන්නවා. ඉන් අනතුරු ඊයේ රාත්‍රියේම අග්‍රාමාත්‍යතුමා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එම සියලු සාකච්ඡාවන්ගෙන් අනතුරුවයි නවසන්ධානයේ පිහිටුවීම හෙට දිනේ සිදු නොකිරීමට තීරණය කර ඇත්තේ. නිවේදනයක් නිකුත් කරමින් අද පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ මහලේකම අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසන්නේ තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බැවින් ඒවා නිමවනතුරු සන්ධානය සඳහා අත්සන් තැබීම කල් තැබීමට පක්ෂයේ එකඟත්වය පළ වූ බවයි. මෙලෙස සියලු කරුණු සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණෙන තුරු සංධානයේ පිහිටුවීම කල් තැබීම ඔස්සේද එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී ගුණය පිළිබිඹු කළ බවයි එජාප මහලේකම්වරයා අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා ඇතුළු පිරිසකට කල්ඉල්ලුවා. ඒවා සියල්ල විසඳගෙන සමගි සම්පන්නව කටයුතු කරන්න ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය ඒක ස්ථිර වශයෙන්ම පිහිටවනවා. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළට හෝ ඉදිරිපෙළට තමන්ට ශක්තිය තියෙනවා නම් ජනාධිපති වර්ණ අපේක්ෂකගේ ඉදිරිපත් කළ කටයුතු කරන්න කාටවත් දෝෂාරෝපණය කරන්න ඕනේ එක කරන්න පුළුවන්. කවුද කොයි කණ්ඩායම්ද එකහු වෙන්නේ කියන එක ඉස්සලා තීරණය කරන්න. එක්සත් ජාතික පක්ෂය හිතනවා නම් පෙරමුණක් අවශ්‍ය නැහැ ඒගොල්ලෝ තනියම යනවා කියලා. ඒගොල්ලන්ට ඒක කරන්න පුළුවන්. එතකොට බලතැහැනි රටේ මහ ජනතාව කොහොමද ඉන්නේ කියලා. තීරණ ගැනීමේ අයිතිය තියෙන්නේ එක්සත් ජාතික පක්ෂේ. මම නම් අපි ඒක ගැන කතා කරන්නවත් අහන්නවත් යන්නේ නැහැ. අලුත් සංධානයක් ගැන දිගටම කතා කරගෙන ආවට තාම අපි ඒක කවදාද අත්සන් කරන්නේ කියලා තීන්දුවක් කරගෙන නැහැ. සාකච්ඡාවෙන් අපි අනාගතයේදී රටට ඕන නායකෙක් හදන්න අපි සියලු දෙනාම සහයෝග දෙන එක අපේ වාකීම. මේ හදන්න යන සන්ධානයෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ සභාර කට්ටිය අනියත බියක් ඇති කරලා එක්සත් ජාතික පක්ෂය දියාරු කරන්න යනවායි එහෙම දෙයක් නැහැ. නියමිතව තිබුණු ඒ වැඩපිළිවෙල අවලංගු කරා කියලා අද අපිට සිරිගොත මූලස්ථානයෙන් දැනුම් දුන්නා. ඒ තමුන්නාසල අප්පුඩි ගහන්නේ ඒ අවලංගු කරපෙක හොඳයි කියලා කියන්නේ. ඒ තමුන්නාසලට තේරෙන දේ දැන් නායකයන්ටත් තේරෙනවා. හිතට පොඩි සතුටක් දෙනවා. හැබැයි ඕන් වඩා සතුටු වෙන්න එපා. නියම සටන දෙන්නේ ඉස්සරහට. අපේ සංධානයේ කිසිම ගැටලුවක් නැහැ. සජිත් ප්‍රභිදාස මගේ මිත්‍ර මෙත්තමයි ඉපරද මට කතා කරා. අනේ මෙත්තමා සංධාන ගැන කිසිම විරුද්ධත්වයක් නැහැ අපිට. සංධාන අවශ්‍යයි තමයි කිව්වේ මට. එජාවට පමණක් තනියම දිනන්න බෑ. එජාව විශාල පක්ෂයක් ලොකු පක්ෂයක් මම පිළිගන්න උත්පිලි ආත් පිළිගන්නවා. නමුත් සංධාන අවශ්‍යයි. අපිට තවත් පාර්ශව ගණනාවකින් ඉල්ලීම් තියෙනවා. විශේෂයෙන් රත්නපුර පැත්තේ පොහොට්ටුවේ සමහර අපේක්ෂකයෝ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෝ. ඒ අයත් කියනවා ඒගොල්ලන්ටත් මේකට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ නිසා මේක තවත් පුළුල් කරලා මේ අත්සන් කිරීම පටන් ගත්තොත් හොඳයි කියලා ඒගොල්ලන්ගේ ඉල්ලීමක් තියෙනවා. ඒක නිසා අපිට ටිකක් මේක ප්‍රමාද කරන්න සිද්ධ වෙනවා.
ඉදිරියේදී කෘෂිකාර්මික ක්ෂේත්‍රයද නවීකරණය කිරීමට තම රාජ්‍ය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද මොනරාගල පැවති උත්සවයකදී. මොනරාගල දිස්ත්‍රික්කයේ වගාහා නිවු ගොවි ජනතාව සඳහා වන්දිපිරි නැමීම ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා අතින් සිදු වුණේ මොනරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී. बेलनविले राजमहा विहारे दिवो गुणानुस्मरण मंदिर अद व्यूर्त केरुना ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් බෙල්ලන්විල විහාරස්ථානයේ හිටපු විහාරාධිපතිවරුන් වන පූජ්‍ය බෙල්ලන්විල සෝමරතන නායක හිමිපාණන් වහන්සේ සහ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමිවරුන්ගේ ගුණානුස්මරණය වෙනුවෙන් බෙල්ලන්විල විහාරස්ථානයේ ඉදිකරනු ගුණානුස්මරණ මන්දිරය අද පෙරවරුවේ විවෘත වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් මේ පුණ්‍යෝත්සවයේ මුලසුන හෙබ වූ අතර මහසංගරත්නය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන් රැසක් මේ අවස්ථාවට එක් වුණා. මේ පුංචි ගොඩනැගිල්ල නමුත් විශාල වියදමක් ගියා මේක. මේ අපිට තිබිච්ච අර මුදලකින් මුදලක් ගත්ත අනිසේරම වගේ පොකට් එකෙන් තමයි මම වියදම් කළේ. ඒතකොට එහෙම කිව්වට හිතන්න එපා මම ලොකු සල්ලිකාරෙක් කියලා. මේකට ගිය වියදම් ගැන හිතරට මීට වඩා ලොකු වැඩක් කළොත් බැංකුවක් කඩන්න තුනක් කරන්න බැරි වෙයි. ඒක නම් කවදාවත් අපි කරන්නේ නැහැ. ඔබතුමා ඉන්නවනේ. එහෙම කළොත් එකපාරටම අල්ලන බව අපි දන්නවා. හැබැයි මටත් ඕන සිංගප්පූරුවට පැනලා යන්නත් පුළුවන්. මේ මට එහෙ ඉන්න පර්මනන්ට් රෙසිඩන්ට් අයිතිය තියෙනවා. හැබැයි අපි ගියොත් සිංගප්පූරුව ආණ්ඩුව අපිව කුදලා ගෙන අල්ලලා ගෙනල්ලා දෙයි මෙහාට. ඔබතුමා ඒ අගමැතිතුමාටත් කිව්වනේ එතුමා හොඳ කෙනෙක්. නමුත් ආම ඔබතුමාට කිසි ප්‍රතිචාරයක් දුන්නේ නැහැ. හැබැයි අපි එහෙම පැනලා ගියොත් නම් අපිව අල්ලනවා. මොකද අපි ජනතාවට අවංක වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඔය රංජන් රාමනායක වගේ අයට බය වෙලා නෙමෙයි. මේ අලුත්ම ප්‍රවෘත්තිය එතුමා කියලා තියෙනවා. බෙල්ලන්විල හාමුදුරන්ටත් දරුවෙක් ඉන්නවා කියලා. ඉතින් මට කවුරු හරි පුළුවන් නම් උදව්වක් කරන්න හොයාගෙන එන්න කාටද ඒ දරුවා ඉන්නේ කොහෙද ඉන්නේ කියලා. මොකද උන්වහන්සේගේ සහෝදරය හැටියට බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති දැඩියට මම ඉෂ්ට කළ යුතු යුතුකමක් තියෙනවා. ඒ හොයාගෙන ආවොත් කවුරු හරි එහෙම ඉන්නවා නම් එයාගේ නඩත්තුව ගෙවන්න මම ලෑස්ති. ඒ නිසා මට හොයලා ගෙනලා දෙන්න ඕනේ. මම රංජන් රායමනායකට විවෘතව මේ ආරාධනාව කරනවා. අපිට අතන මෙතන මඩ ගහන්න ඕනේ නැහැ. පෞගිය කාලේ මේ රටේ භික්ෂුන් වහන්සේලාට ටිකක් අරියාදු වුණා. භික්ෂුන් වහන්සේලාව හිරෙත් දැම්මා. ජනාධිපතිතුමා ඒක නියම් යම් විවේචනත් කළා. එහෙම කරලත් මේ රටේ එක්තරා පිරිසකට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න බැරි වුණා. මෙහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද අදහස් පළ කළා. විශේෂයෙන්ම බෙල්ලන්විල රජමහා විහාරත් එක්ක අපේ සම්බන්ධය පාසල් යන යුගයේ ඉඳලම තිබුණා. විභාගයක් ලං වෙනකොට මතක් වෙන්නේ බෙල්ලන්විල බෝධිය. සමහර දේශපාලන නායකයෝ අද ආරම්භ කළා තියෙන උන් ගරුතර මහා සංඝරත්නයට අපහාස කරන්න. අපහාසය කරන්න විතරක් නෙවෙයි උන් අන්‍ය ආගමික වශයෙන් ඉඳගෙන පහර දීම මං හිතන්නේ අද තියෙන සමගිය සංහිඳියාව ආගමික නැතිකරන්න කරන ක්‍රියාවලියක් වශයෙන් තමයි අපි හඳුන්වන්නේ. ඒ පිළිබඳව දේශපාල නායකයින් තම තමන්ගේ පක්ෂවල ඉන්න එවැනි උදවිය ඉවත් කිරීමට එවැනි උදියට දඬුවම් කිරීමට පියවර ගන්න ඕන යුගය ඇවිල්ලා තියෙනවායි කියලා මම විශ්වාස කරනවා.
ගම්පහා බාන්දුරාගොඩ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සමාන රෝග ලක්ෂණ පෙන්눔 කළ පුද්ගලයන් 10 දිනකු මිය ගොස් තිබෙනවා. ඥාතීන් හා ප්‍රදේශවාසීන් සැකපල කරන්නේ නීති විරෝධී මත්පැන් විෂවීම හේතුවෙන් මෙම මරණ සිදු වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කළ හා බෙදා හැරීමේ නිරත වූ දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගත් අතර ඔවුන් අත්නගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 7වනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. බාන්දුරගුරු ප්‍රදේශයේ පල්ලේවෙල මීරිගම සහ කොටදෙනියාව පොලිස් වසම් වලින් මෙම පුද්ගල මරණ වාර්තා වුණා. පල්ලේවෙල පොලිස් වසමෙන් පුද්ගලින් 5 දෙනෙකුද කොටදෙනියාව පොලිස් වසමෙන් 3 දෙනෙකුද මීරිගම පොලිස් වසමෙන් 2 දෙනෙකුද වශයෙන් මෙම මරණ වාර්තා වනවා. ඊට අමතරව රෝගී වූ තවත් 14 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මියගිය හා රෝගී වූ පුද්ගලින්ගේ ඥාතීන් පවසන්නේ ඔවුන් එකම දිනකදී එකම ස්ථානයකින් නීති විරෝධී මත්පැන් පානය කර ඇති බවයි. එසේ මත්පැන් පානය කර නිවසට පැමිණි ඔවුන් වමනය, පාචනය, ඇස් නොපෙන යාම, හුස්ම ගැනීම අපහසුව ආදී රෝග ලක්ෂණ පෙන්눔 කර තිබෙනවා. පෙරේද උදේ ඉඳන් ඔළුවේ කැක්කුමයි කියලා ඇඟ රිදෙනවා කිව්ව බේතුත් තරම් දුන්නා. බේත් බිව්වට එයාට එච්චර ගුණයක් ආවේ නැහැ. ඊට පස්සේ වමනේ යන්නයි ඇඟ ගැහෙන්නයි පටන් අරගෙන මීරිගම හොස්පිටල් එකට එක්කගෙන ගියාට පස්සේ ගිහිලා ගිහිලා මෙයා නැති වුණා. එයා ඔළුවේ කැක්කුමයි කලන්තේ වැඩිලා ගියා හිටියා. ඊයේ තමයි අමාරු හැදිලා එක්කගෙන ආවේ. අල්ලගෙන ආවේ පපුව ගොසලා ඇස් දෙක පේන්නේ නැහැ කිව්වා පිය පියාවේ. හුස්ම ගන්නත් බැහැ කිව්වා. මාව ඉස්සරහට ආලෙක් ආයන්න කිව්වා. ඒක තමයි හවස පහට තවත් තුනක් ප්ලේවමනේ ගිහිල්ලා මේ බොන් නැතුව හිටියා දවස් 4-5ක්. ඊට පස්සේ තමයි එයාගේ බයිසිකලයක් අරන් ආවා කියලා ඒ හතුරට චුට්ටක් බිය වෙදවෙනිදා. එසේ නීති විරෝධී මත්පැන් පානය කළ තවත් පුද්ගලයෙකුගේ මනසිරුර හමු වී ඇත්තේ වත්තේ මුල්ල බාඳුරගර ප්‍රදේශයේ නිවසක තිබියදී. අපි මේ ගොක්කත් කව ගන්න ආවා. එනකොට ඉතින් වත්තේ හොරෙන් කපන්න බැරි ආධිකාරියන් අහන්න කියලා. එනකොට කතා කරුවා නෑ. ළඟට ගිහින් බලන ඇඳේ පුදු ඊරිවයි කකුලෙන් පෙල්ලුව ඕලොන ගල් ගිරියවයි කකුල. ඒ බලපුවාම මෑල්ලයි. මේ අතර නීති විරෝධී මත්පැන් පානය කර මරණයට පත් වූ වත්තේ මුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ දේහය රැගෙන අද පස්වරුවේ දිවුලපිටිය මීරිගම ප්‍රධාන මාර්ගයේ පොත්තේවල ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා. විරෝධතාකරුවන් සදාන් කර සිටියේ එම නීති විරෝධී මත්පැන් ජාවාරම මැඩලීමට පොලිසිය මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. දැනට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. මේ අත්අඩංගුවට ගත්ත සැකකරුවන් මේ දෙදෙනාම බාන්දුරාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්. එක්කෙනෙක් මේ කසිප්පු ජාවාරම සිදු කරන ලද ප්‍රධාන පුද්ගලයා. අනිත් පුද්ගලයා ඔහුගේ මේ කසිප්පු ජාවාරමේදී මේ නීති විරෝධී මද්දසාර විකුණන ලද තැනැත්තා. ඒ වගේම ඒ ස්ථානයේ තිබිලා නීති විරෝධී මද්දසාර යම් ප්‍රමාණයක් සොයාගෙන තියෙනවා. ඒ වයින් සාම්පල් කිහිපයක් රජයේ රස පරීක්ෂකට යැවීමට බලාපොරොත්තු වෙනවා. සත්‍ය තොරතුරු ලබා දීම පිළිබඳව පොඩි ගැටලුවක් තිබුණු බව ඉතා පැහැදිලි. පල්ලෙවෙල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආරම්භ කළ ගේන් ගෙට යාමේ වැඩසටහන අද දෙවැනි දිනටත් ක්‍රියාත්මක වුණා. මෙරට ප්‍රථම වතාවට ජංගම යෙදුමක් හරහා ඊ තාක්ෂණය භාවිත කරමින් දිවයිනම ආවරණය වන පරිදි මෙම වැඩසටහන සිදු කෙරෙනවා. වී කැන් ලෙස නම් කර ඇති මෙම වැඩසටහන අදත් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ක්‍රියාත්මක වූ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ආසනයේ ගෙයින් ගෙට යාමේ වැඩසටහන ක්‍රියාත්මක වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. බුදුමාලාවේ දැන් මේ වැටිවන්නේදී කාට සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙනවද? ඒ සහයෝගය දෙන්නේ ඕකේ ජනාධිපති කෙනෙක් තමයි. බලන බලාපොරොත්තු ජන කවුද අපේක්ෂක අපේ බලාපොරොත්තු වෙන්නේ? ගෝ තමයි රජා. සැබරියෙන් පිළිදෙන්නේ අතිකර. තියෙන චුට්ටක් නැති වෙනවා. මාතර දිවිනුර ආසනයේ ගෙයින් ගිට යමින් තොරතුරු එක්රස් කිරිබේ වැඩසටහනට පාර්ලිමේන්තු මන්ත්‍රී කාන්චන විජේසේකර මහතාද එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත් අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර ඈතගම ප්‍රදේශයේ ගෙයින් ගිට යාමේ වැඩසටහන සිදු කෙරුණා. පූර්ණ සහයෝගය අපි අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා.
ඊයේ දවසේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි ගෙයින්ගට ඇවිදීමේ මේ වැඩපිළිවෙල දැක්කම ඊයේ එක්සත් ජාතික පක්ෂයට උණ අරගෙන තියෙනවා. අගෝස්තු 11 වෙනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අපේ අපේක්ෂකයාව කවුද කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රකාශ කළාට පස්සේ ඒ හැදිච්ච උණ සන්නිපාතයට එනවා. මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල ආසනයේ යටිඅන්තර ප්‍රදේශයේ ගෙයින්ගට යාම සිදු කෙරුණේ එම ප්‍රදේශවල ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ ප්‍රධානත්වයෙන්. මේ අතර වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කර මහතා අද මෙලෙස අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයට මුල පුරන්න වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ අවසානයේ. මම නම් හිතන්නේ අපට අවාසිදායක වෙන අපේක්ෂකයා ඇයි කියලා. සජි ඌට අපට වඩා නෑ ඌට අනික් අයට වඩා අපට වඩා නෙමෙයි ශක්තිමත් බවක් තියෙනවා අනිත් අය කියන්නේ ඒගොල්ලන්ගේ අනිත් අපේක්ෂක වැටියට සජිත් මහතාට ශක්තියක් තිබෙනවා ගෝඩාමේ රාජවංශ මහත්තයා මෛත්‍රීපාල මහතා ගැන වැඩි විශ්වාස කරනවා දෙපාරක් කාප ගන්න බෑ මොන විදියකින් හරි දෙපාරක් ඒ දේ වෙන්න බෑ එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටත් ජනාධිපති අපේක්ෂකයෙකු සොයා ගැනීමට නොහැකි වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. බදුල්ලේ පැවති ජන හමුවකදී පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ එම පක්ෂ දෙක තුලම මෙවන විට අර්බුද මතු වී ඇති බවයි. ආණ්ඩු කරන පක්ෂය රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳනක පැත්තක දාලා ඒ ආණ්ඩු කරන පක්ෂය ඇතුලේ තියෙන අර්බුද විසඳ ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. එහෙනම් අපිට පේනවා එක්සත් ජාතික පක්ෂය සිරිකොත කියන්නේ දැන් නිකන් හිරිකිතයක් දැනෙන ආකාරයට එක්සත් ජාතික පාක්ෂිකයන්ට පවා පිළිකුලක් දැනෙන ආකාරයට නායක කුලල් කා ගන්න කෙහෙවලුනි අල්ල ගන්න ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. මේ ජනාධිපතිවරණයක් දැන් එලිබහිනකොට දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා බලනවා එයාට ජනාධිපති වෙන්න මේකෙන් පාර කපා ගන්න පුළුවන්ද කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා බලනවා හිටපු නායකම රැක දිරියටත් යන්න පුළුවන් ක්‍රමයක් පාද ගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් තවත් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමක් බලනවා උඩ කැමැති රනිල්ට යට කැමැති සජිත්ට දෙකම හා කරන්න පුළුවන් වෙනත් නායකයෙක් මේකට හොයා ගන්න පුළුවන්ද කියලා. එහෙනම් අද එක්සත් ජාතික පක්ෂේ බත් වෙලා තියෙන්නේ දැවැන්ත අර්බුදයකට. හැබැයි තවත් gedaraක රණ්ඩුවක් තියෙනවා. ඒ රණ්ඩුව මාධ්‍යෙ පෙන්වන්නේ නැහැ. හංගලා තියෙන්නේ. කොහෙද මේ රණ්ඩුව තියෙන්නේ? ඒක තියෙන්නේ රාජපක්ෂලගේ මැද මූලන වලව්වේ. දැන් අපිට පේනවා ඒ කඳුර ගත්තම රාජපක්ෂ කඳුර රටම සින්නක්කරයට ලියා ගන්න ඕනුත් මහන්සි ගන්නවා. ජනාධිපති රාජපක්ෂ කෙනෙක් කරලා අග්‍රාමාත්‍ය ධූරයත් රාජපක්ෂ කෙනෙකුට දීලා රටේ ලොකු නිලතල සහ තානාන්තර තනතුරු ඇමතිකම් රාජපක්ෂලාටම ලියා ගන්න කල්ලියක් කණ්ඩායමක් හදලා එතනත් දත කනවා වලි කනවා කෙහෙවලු පටල ගන්නවා හට්ටි මුට්ටු වලට තට්ටු කරනවා එහෙත් පොඩි ගෝහරියක් තියෙනවා නමුත් තාම එලි බැස්සේ නෑ වැලිකඩ බන්ධනාගාර අභ්‍යාස විද්‍යාලයේ ප්‍රධාන ජේලර්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා එල්පිටිය පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් 4ක් පත් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ සිද්ධිය ස්ථානයේ තිබී T56 හිස් පතරම් උණ්ඩ 3ක්ද සොයාගත් බවයි. වැලිකඩ බන්ධනාගාර අභ්‍යාස විද්‍යාලයේ ප්‍රධාන ජේලර් තිලින් රුවන් ජයරත්න රාජකාරී නිමවා තම නිවස බලා යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් වුණේ ඊයේ පසු 5ට පමණ. 44 හැවිරිදී තිදරු පියකු වූ ඔහු අම්බලංගොඩ දුම්රිය ස්ථානයේ සිට යතුරු පෙදියකින් නිවස බලා යමින් සිටියේදී තවත් යතුරු පෙදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මේ වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණා. අම්බලංගොඩ මීටියාගොඩ මාර්ගයේ කුලීගොඩ ප්‍රදේශයේ පිහිටි තම නිවස ආසන්නයේදීම වෙඩි වැදි ඇදවැටුණු තිලින අසලටම පැමිණි වෙඩිකරුවන් ඔහුට යලි වෙඩි තබා පලා යන ආකාරය CCTV කැමරාවක සටහන් වී තිබුණේ මෙලෙසින්. ප්‍රදේශවාසීන් ජේලර්වරයා බලපිටිය මූලික රෝහලට රැගෙන ගියද ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණා. මියගිය තිලින රුවන් ජයරත්න පසුගිය වසරේදී වැඩ තහනමකට ලක්වන්නේ මීටියාගොඩ පොලිසියේ මත්කුඩු බෙදාහරණ ස්ථානයක් පැටලීමට ගිය අවස්ථාවේ අදාළ ස්ථානයේ රැඳී සිටීම හේතුවෙන්. ඒ වන විට ගාල්ල බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස කටයුතු කළ තිලින මෙම සිදුවීමෙන් වැඩ තහනමකට ලක්වීමෙන් පසු යලි සේවයේ පිහිටුවන්නේ වැලිකඩ බන්ධනාගාර අභ්‍යාස විද්‍යාලයේ ප්‍රධාන ජේලර්වරයා ලෙසයි.
තම පුතු ශිෂ්‍යතු විභාගයට මුහුණ දෙන බැවින් ඒ සඳහා අවශ්‍ය කටයුත්තකට නිවාඩු ලබා පැමිණීමේ සිටියදී ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක් වුණේ කෙසේ වෙතත් තම පියාගේ මරණයෙන් කම්පාවට පත්ව සිටියද ඔහුගේ පුත්‍රයා අද පෙරවරුවේ ශිෂ්‍යතු විභාගය සඳහා පෙනී සිටියා පුතා උදේ ගියේ කාත් එක්කද ඉස්කෝලේ උදාට ශිෂ්‍යත් එක්ක බෝධි පූජාවට යන වන්සලේ ගිය වෙලාවසනේ ගාව. ගෙදර අය ඔක්කොම බෝධි පූජාවට යන්න ඔක්කොම හරි ගස්සල තිබ්බා. පූජි සද්දෙත් ඇවිල්ලා විනාඩි 10ක් විතර පරක්කන කර තමයි මේක ආරම්භ වෙන්නේ. ඒ සිද්ධිය උස් ස්ථානයේ තිබී T56 වර්ගයේ පතුරම් බවට සැකකරන හිස් පතුරම් කොපු තුනක් සොයාගෙන තිබෙනවා. CCTV දර්ශන වගේම දුරකථන විශ්ලේෂණයකුත් මේ විමර්ශනය සඳහා සහාය කරගනිමින් තිබෙනවා. දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා සිය දුරෙන් ඉල්ලා අස්වේ තිබෙනවා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මෙන්ම ඌව පළාත් ආණ්ඩුකාර මාෂල් පෙරේරා යන මහත්වරුන් පසුගියදා තම දුරවලින් ඉවත් වූ අතර මෙවන විට පළාත් 9න් පළාත් 3කම ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වේ තිබෙනවා. මේ අතර එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ප්‍රකාශ කළේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා තව දුරටත් තම පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස ජනතාව පිළිගන්නා බවයි. 2015 වසරේ නව ආණ්ඩුව පත්වීමෙන් පසු සියලු පළාත්වල ආණ්ඩුකාර දුර සඳහා පත් කළ පුද්ගලයන් අවස්ථා කිහිපයකදී වෙනස් වූ අතර අවසන් වරට 2018 වර්ෂයේ අප්‍රේල් මස පළාත් 7ක් සඳහා ආණ්ඩුකාරවරු යලිත් වතාවක් වෙනස් වුනේ දේශපාලන කරළිය උණුසුම්ම අවධියකදී. පසුව මේ වසරේ ජනවාරි මස උතුරු සබරගමුව ඌව පළාත් සඳහා නව ආණ්ඩුකාරවරු පත් වූ අතර නැගෙනහිර සහ බස්නාහිර පළාත්වලටද නව ආණ්ඩුකාරවරු පත් කළා. කෙසේවෙතත් පාස්කුරිදා ප්‍රහාරයෙන් පසු එල්ල වූ චෝදනා හමුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාට සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ඉල්ලා අස්වීමට සිදු වූ අතර යලිත් වතාවක් එම දුර සඳහා පුද්ගලයන් පත් කළා. අගෝස්තු මාස පළමුවනිදා ඌව පළාත් ආණ්ඩුකාර මාෂල් පෙරේරා මහතාද සිය දුරෙන් ඉල්ලා අස්වන්නේ රට තුල මැතිවරණ උණුසුමක් පවතින අවස්ථාවකදී. එමෙන්ම ඌව පළාත් ආණ්ඩුකාර දුරයට තවත් අයෙකු පත් කිරීමටත් ප්‍රථම ආන්දෝලනාත්මක චරිතයක් වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාත් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයට බහර දෙන්නේ එම කාර්යාලයෙන් කළ ඉල්ලීමක් මතයි. පළාත් 9න් පළාත් 2ක් සඳහා පුරපාඩු ආණ්ඩුකාර දුර සඳහා පුද්ගලයන් පත් කිරීමටත් පෙර දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතාද සිය දුරෙන් ඉල්ලා අස්වන්නේ අද දිනේදී. ආණ්ඩුකාරවරුන් නිවැත්වීම සම්බන්ධයෙන් දේශපාලනඥයින් අද මෙලෙස අදහස් පළ කළා. මේ රජයේ වැඩපිළිවෙල අද එකක් කරනවා තව දවසක් තව එකක් කරනවා දැන් ආණ්ඩුකාර පුටුවත් හරියට අර මියුසිකල් චා එකක පුටුවක් බවට පත් වෙලා දකුණේ ආණ්ඩුකාරතුමා ඉවත් කළා වෙන කෙනෙක් ආවොත් අපිට දෙන්න පුළුවන් ඉහළම තීරණ ටික ගන්නෝ ආණ්ඩුකාරතුමා ඉල්ලාසීම ඊ යවුවා ඒක පිළිගත්තනවද කියලා මම දන්නේ නැහැ නමුත් තාමත් අපේ ආණ්ඩුකාරයා කීර්ති දෙන්නකෝ අපි හෙට දවල් 12ට ගාල්ලා නගරට රැස් වෙලා දවන්ත මෙහෙයුමක් කරනෝ මේ ආණ්ඩුකාරවරයා රැක ගැනීම අපි වෙනුවෙන් නෙවෙයි ගම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන්නයි කෑගල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රී සංසදය පවසනවා. මේ අතර සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් ජනතා අත්සන් 20 ලක්ෂයක් ලබා ගැනීමේ දෙවැනි අදියර අද ආරම්භ වුණා. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන ලෙස ඉල්ලමින් ජනතා අත්සන් 20 ලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහන අද පැවැත්ුණේ කිරිබත්ගොඩ නගරයේදී. මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ බියගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන්. මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා කළ යුතු බව පවසමින් කෑගල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රී සංසදය අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මේ වෙනකොට ඒ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ නායකින්ගේ කීප දෙනෙක්ගේ නම් කියවෙනවා. අපි සදාකල් එක්සත් ජාතික පක්ෂකගේ හැටියට ජනතාවත් එක්ක හිටපු පක්ෂයත් එක්ක හිටපු නායකෙක් තමයි අපි ඉල්ලන්නේ. කාගේ නම් කියුණත් ජනතාව ඉල්ලන එකම නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා. නායකතුමා ඒ තනතුර දරන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ ජනාධිපති මැතිවරණ ඉදිරිපත් කරන කියලා අපි ඉල්ලීම. යම්කිසි කෙනෙක් මෙතුමාට හානි කරනවා නම් ඒ හානිය කරන්නේ මේ රටේ ජනතාවට කියන එක මම පැහැදිලිව කියනවා. නායකතුමනි, ගරුවක් ග්‍රාමාත්‍යතුමනි, ඔබතුමා බොහොම බුද්ධිමත් සීලාචාර නායකෙක්. අද මුළු රටම ඉල්ලන සජිත් ප්‍රේමදාස මැතිතුමා දුන්න පමණයි මේ රටේ අවුරුදු 24කට පස්සේ එක්සත් ජාතික පක්ෂයට රාජ්‍ය නායකත්වය ජනාධිපතිකම ලැබෙන්න කියන එක අපි කියන්න ඕනේ. දැන් කෙටි විරාමයක්. ඉරිදා දින උපකාරක පන්ති පැවැත්වීම හේතුවෙන් දහම් පාසල් වලට දරුවන් පැමිණීම සීග්‍රයෙන් අඩුවෙමින් පවතින බවට කලක සිට පාර්ශ්ව කිහිපයකින්ම චෝදනා එල්ල වෙනවා.
इरिदा सहा पोय दिनवल पांति तहानम करन लेसे इल्ला पार्लिमेंटु मंत्री विजयदास राजपक्ष महता पौद्गलिक मंत्री केटुम पतक पार्लिमेंटुट इदिरिपत् कले मे पिलिबंदव सलकिल्लट गनिमिन केसे वेतत उपकारक पांति गुरुवरुन मीट विरोधय पल करनवा दिवैने बोहो विहारस्थान आश्रितव दहंपासल क्रियात्मक वत् वर्तमाने वन विट दहंपासल पवत्वागिन यामट बाधा मतुव तिबेनवा भिक्षुन वहनसे प्रमुख दहंपासल आचार्य वरुण पवसन्ने इरिदा उदयसन पवत्वेन उपकारक पंति हेतुवेन सिसुन्गे पेमिनीम इता अडुमट्टमक पवतिन बवयि මන් දන්නේ මොන කරුමයක්ද කියලා අපේ ඉතිහාසය තුල පත්තුන මහ ඇමතිවරු පත්තුන ආණ්ඩුකාරවරු හැම කෙනෙක්ම තීරණ ගත්තා ඉරිදා දවසට උපකාරක පන්ති 12 වෙනකන්වත් නවත්. නමුත් තාම අපිට බැරි වුණා විශේෂ වශයෙන්ම උපකාරක පන්ති කරන ටියුෂන් නොවන මහතුරු මහතුරු දක්වන මේ ආකල්පය නිසා අද අපේ දරුවෝ නරක තත්වයකට පත් වෙගෙන යනවා. ඔයලා බලන්න දහම් පාසල් ගිය කිසිම කෙනෙක් ඉරේ ගිහිල්ලා නැහැ. මේ රටේ සියලු දරුවෝ සුමකට ගන්න දහම් පාසල් අධ්‍යාපනය ඉතාමත්ම මෙම ගැටලුවට විසඳුමක් ලෙස ඉරිදා දින උදෑසන සිට සවස 3 දක්වාත් පොහොය දිනවලත් උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම් පතක් පසුගිය 23 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. දිගින් දිගටම ආණ්ඩු මේ ගුරු සංගම් වලින් මේ පිළිබඳව ඉල්ලීම් කරත් ඒ සාර්ථක වෙන්නේ නැති බව පේනවා. පවතින ආණ්ඩු ඡන්ද බලාගෙන විතරක් නීති සම්මත කරන නිසා මෙම මේ පිළිබඳව අනපනත් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරපු සෑම අවස්ථාවකදීම විරුද්ධ වුණා. කෙසේ වෙතත් මෙම පනත් කෙටුම් පතට පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරු විරෝධය පළ කරනවා. අපි ඒකට දැඩිසේ විරුද්ධයි. මොකද ඉගෙන ගැනීම කියන එක ළමෙක් සතු පූර්ණ අයිතියක්. ඒකට වෙලාවක් ඉගෙන ගන්න මොන වෙලාවේද අධ්‍යාපන ලැබෙ යුත්තේ මොන වෙලාවේද මේ වෙලාව ඉගෙන ගන්න බැහැ කියන තහනමක් ගෙනේම සම්පූර්ණයෙන් වැරදි. මේ සඳහා අපි පරිම සටන් කරන සතියකට පැය 4ක් තමයි මේ ඉල්ලන්නේ. මුළු ඉරිදා දවසම නෙවෙයි. ඒ පැය 4 දරුවට සතියකට සැරයක්වත් දෙන්න ගුරුවරු කල්පනා කළා කාලසටහන සකස් කළ යුතුයි. උපකාරක පන්ති නිසා දරුවන් දහම් පාසලට නොයවන ප්‍රමාණය අධික අද දහම් පාසල් පැවැත්වෙන කාලය තුළ ඇතම් පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වෙන අයුරු දක්නට ලැබුණේ මෙලෙසින්. ඇත්ත වශයෙන්ම දහම් පාසල් ලැබීම අනිවාර්ය වෙන්න ඕන. බුද්ධාම නැතුව වැඩක් නැහැ දරුවෙකුගේ ජීවිතේ. මොන දහම් පාසල් යවනවා? මං කිසිම හේතුව මත දහම් පාසල් නවත්තලා නැහැ. අනිවාර්යම දහම් අධ්‍යාපනය තියෙන්න ඕනි. මේ අතර මෙම නිවාඩු සංශෝධන පනත් කෙටුම් පතේ අන්තර්ගත වගන්ති කිහිපයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා පසුගිය සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කෙරුණා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ඕනම පනතක් සම්බන්ධව පුරවැසියෙකුට ඒක අභියෝගයට ලක් කරන්න අයිතියක් තියෙනවා. මෙම පනත සම්බන්ධව ඇත්ත වශයෙන්ම මතුවෙන කාරණේ අයිතිවාසිකමක් පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි. මේක සભ્યත්වය, මනුස්සකම, හැදියාව, සංයමය පිළිබඳව ප්‍රශ්නයක්. අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ හෙට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මේ අතර පහවස්තර ශිෂ්‍යත්ව විභාගයේ අද දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2995 දී පැවැත්වුණා. පහවස්තර ශිෂ්‍යත්ව විභාගයේ අද පෙරවරු 9:30ට ආරම්භ කෙරුණා. විභාග මධ්‍යස්ථාන 2995 දී මෙවර විභාගයේ පැවැත්වූ අතර සිසුන් 339369 දෙනෙකු විභාගයට ඉදිරිපත් වුණා. සෑම විභාග මධ්‍යස්ථානයක් ආශ්‍රිතවම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යොදා තිබූ අයුරුද දක්නට ලැබුණා. විභාගෙ ලේසි. ඔලිය ලෙවරයි මාල් ලේසි. පළවෙනි එක හොඳයි. දෙවෙනි එක ටිකක් අමාරුයි. පළවෙනිය වෙන්න බලාපොරොත්තු වෙනා තමයි. විභාගෙ නම් මාර ලේසි. ගණනුත් තිබ්බා අපි හිතේ ගණන් නැතුව ඇති කියලා. ඉතින් දැන් ඉස්සෙල්ලම් ගන්නදී. ඉත පාස් වෙන්න. දිවින පුරා සිසු දරුදරියන් මෙලෙස ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියේදී පිළිකා රෝගයෙන් පීඩා විඳින සිසුන් පිරිසක්ද මහරගම අපේක්ෂා රෝහලේදී අද විභාගයට පෙනී සිටියා. විභාග දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ යටතේ සිසුන් 5 දෙනෙක් එලෙස විභාගයට පෙනී සිටියේ එම රෝහලේ විශේෂ කාමරයක් තුලයි. මේ වෘසිදු දිනාල් වීරසේකර වයස අවුරුදු 10ක් වන වෘසිදු දිනාල්ද එලෙස විභාගයට පෙනී සිටි සිසුවෙක්. ලේසියට තිබ්බා අමාරු අමාරු ටිකක් තිබ්බා ඉතින් ඒ ටිකක් ලෙව්වා. රෝගී තත්වයක් හටගෙන ඇති අතර එය පිළිකාවක් බවට වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වී තිබුණා.
මේ පරීක්ෂණ පවත්වලා මේ දරුවගේ අක්ෂි පිළිකා රෝගේ පැතිරලා තියෙනවා කියලා කිව්වා. දරුවගේ දකුණු ඇහැ අයින් කරලා වම් ඇහැට ප්‍රතිකාර කරන්න අපි දොස්තර වෛද්‍ය උපදෙස් අපිට ලබා දුන්නා. ඒ අනුව රිසිඳුගේ දකුණු ඇස මාස 3 දීම ඉවත් කිරීමට පියවර ගත්තේ වම් ඇස හෝ බේරා ගැනීමේ අරමුණින්. එහෙත් එම ඇසේද පිළිකාව වර්ධනය වී තිබු අතර එය සුව කර ගැනීමට ඔවුන්ට විශාල මුදලක් වැය කිරීමට සිදු වුණා. අනිත් ඇහැ බේරගන්න අපි ડોක්ටර් වෛද්‍යරගල අපිට පුළුවන් තරම් අපිට උදව් උපකාර කරගන්න අපිට දෙන්න කියලා. වෛද්‍යවරු කිව්වා මේ රේඩියේෂන් ප්ලග් තෙරපි එකක් මෙයාට දෙන්න ඕන. ඇහැට මෙහෙ නැහැ ඒක කරගන්න. හයිදරාබාද් රෝහලේ තමයි තියෙන්නේ කියලා. ඉතින් අපි හයිදරාබාද් වලට මෙයාගේ දරුවාගේ සැච්කම් වලට මේ වෙනකොට 46 වතාවක් ගිහිල්ලා දරුවා හොඳටම සුවපත් කරගත්තා. ඇස සුවවී මෙන් වසර 3ක් පමණ නීරෝගීව සිටි රිසිඳු යලිත්වරක් පාදී හටගත් රෝගී තත්වයක් හේතුවෙන් පීඩාවට පත් වුණා. පසු අනාවරණය වුණේ එයද පිළිකාවක් බවයි. ක්‍රම දෙකක් තියෙනවා. එකක් අකුල අයින් කරන එක, අනිත් එක තමයි මේ අස්ථි වාද්‍ය කරගන්න එක. මේකට ලක්ෂ 15ක මුදලක් වගේ යනවා. ඉතින් දැන් මට උදව් උපකාර කරගන්නත් දරුවගේ ජීවිතය බේර ගන්නත් අවශ්‍යයි. අදට මට ජීවත් වෙන්න තැනකුත් නැහැ. සියලුම දේවල් මට නැති වෙලා තියෙන්නේ. ඉන්නෙත් මම මහපාරේ තමයි ගොඩක්. මොනවා වුණත් මගේ ජීවිතය නතරත් මම මෙයාව බේර ගන්නවා කියලා තමයි මම මගේ තාම බලාපොරොත්තුව. මම මෙයාව අතාරින්නේ නැහැ. මම ඍජුව ඉන්නවා. මේ අතර අධ්‍යන පොදු සාතික පත්‍ර උසස් පෙළ විභාගයත් හෙට ආරම්භ වෙනවා. හෙටින් ආරම්භ වන විභාගයේ ලබන 31 වෙනිදා දක්වා පැවැත්වෙන අතර විභාග මධ්‍යස්ථාන 2678 කදී එය පැවැත්වෙනවා. මේදී විශේෂයෙන් මතක් කළ යුතු වන්නේ කල්මත්තෙන් විභාග ශාලාවට යාම අත්‍යවශ්‍යයි. අඩුම වශයෙන් පැය භාගයකටවත් කලින් විභාග ශාලාවට යා යුතු වෙනවා. ගෙන යා යුතු වන්නේ ඇත්තටම සහතිකන ලද ප්‍රවේශ පත්‍රය, ජාතික හැඳුනුම්පත, ඒ වගේම පෑන් පැන්සල් යන ආදී පිළිතුරු ලිවීමේ උපකරණ පමණයි. සෙලියුලර් දුරකථන, ඉලෙක්ට්‍රොනික උපකරණ, ඊළඟට ස්මාර්ට් වොච් වැනි දේවල් කිසිසේත්ම විභාගශාලාවට ගේන්න බෑ. අයිවා පාවිච්චි කරලා සූනොත් ඒ අයට දැඩි දඬුවම් ලැබෙනවා. ඒ පුතත් සමගින් අපි අදට ඔබෙන් සමුගන්නවා. යලි හමුවීම හෙට උදෑසන අද දවස සමගින් ඔබට සුබ රාත්‍රියක්.